बात नहीं। क्या बात? भावना आरंभ करवत्ता अपे देशी आसू नावेनी भावना वेड सटहन तमाई इत उदे आरंभ किरी मट बलापुरत्वेन दिसंबर मास भावना बहु दिना इल्लन अनिमादु काले निसा तिं कोहमो न थंगा केवा बलक्कला एवुनत् अपि बलापुरुत्तुनाट वैदि पिरिसक् भावना वेडसटहनट पैमिनिला तियेन මේ ඉන්න පිරිසනම් ඉන්න පිරිසටනම් කොහොමාරි ඉතින් ඉඩටික ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපිටත් ඒක වළක්වන්න බැහැ. ඩිංගක් ඉඩ මදි වුණත් අවුරුද්දෙම දීර්ඝ නිවාඩුවක් ලැබෙන අවස්ථාව. මාල්තන්නේ 50ක් 60ක් විතර නවත්තලා දැම්ම බාර ගන්න නැතුව ඒ අපි බලාපොරොත්තු වෙන ගානට වැඩියෙන් පැමිණලා තියෙනවා භාවනාවට. ස්වාමීන් වහන්සේලාත් වැඩම කළා. මේනින්නාන්සේලා උපාසක උපාසිකාවන් විශාල පිරිසක් අද මේ භාවනා වැඩසටහනට සහභාගී වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලාගේ වැඩම වීම විශේෂයි. හොඳ දැනුගත් ධර්ම කථික ස්වාමීන් වහන්සේලා ඉන්නවා හුඟක්. ඉතින් උන්වහන්සේලාට උන්වහන්සේලාගේ අතට මේ භාවනාව ගියොත් රටට ශාසනයට බඩක් වෙනවා. ඒ නිසා අපි ඒ ගැන හුඟක් සන්තෝෂමත් වෙනවා. ඒ ආරාධනය තනුම මේ වාරේ සෑහෙන පිරිසක් මේ භාවනා වැඩසටහනට සහභාගී වෙන්න පැමිණලා තියෙනවා. රටේ විවිධ ප්‍රදේශවල අමාරුවෙන් ඊයේ රාත්‍රී කාලේ ඉඳලාම මේ ගමනට ලෑස්ති වෙලා මේ ස්ථානයට පැමිණේ. ඉතින් සමහරවදී අපි දන්නා පුද පූජා කියලා සමහර විට බාරහාර වෙලා නොයෙක් දේවල් කරලා එනවා මේ භාවනාවට සටහන සාර්ථක කරගන්නට කියලා. රැකී රක්ෂා කරන අය බොහොම අමාරුවෙන් නිවාඩු හදාගෙන මේ භාවනාවට සටහනට සහභාගී වෙන්න සෑහෙන පිරිසක් පැමිණලා ඉන්නවා. ඉතින් අපි ඒ ගැන සන්තෝෂමත් වෙනවා. ඒ අයගේ උනන්දුව පිළිබඳව මේ
ප්‍රමිණිලාන්න ස්වාමීන් වහන්සේලා මෑණියන් වහන්සේලා ඇතුළු හැම දෙනාම භාවනා මධ්‍යස්ථානයේ වෙනුවෙන් අපේ සිං ඉතාම ගෞරවයෙන් කාරුණිකව පිළිගන්නවා පළමු කොටම. දින 10ක භාවනා පාඨමාලාවක් තමයි මේ සිදු කරන්නේ. ආරම්භ කරන්න හිත උදේ. අද භාවනා ගැන මොනවත් කියලා දෙන්නේ නැහැ. මේ දින 10ේ කොහොමද ඇසුරුම් පැවතුම් ඇති කරගන්නේ කියලා ඒ ගැන ටිකක් කියා දෙන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි මේ භාවනා වැඩසටහනේදී සමාධි විදර්ශනා වශයෙන් භාවනාව කරගෙන යන්නේ. ඒ ගැන ඉතින් හෙට තමයි කියලා දෙන්නේ. මේ භාවනාවක් සකස් කර ගැනීමට හදා ගැනීමට භාවනාවේ ප්‍රගතියක් ඇති කර ගැනීමට පදනම තමයි කායික වාචික සංවරය. ඉතින් හෙට උදේ ශීල සමාදානයේ පිහිටියාම මම සිල් අරගෙන ඉන්නේ කියලා මේ සංඥාව ඇති වුණාම වෙනද වගේ කලබලකාරීව හැසිරෙන්නේ නැහැ. කායික සංවරයෙන් බොහෝ සෙයින් සකස් වෙනවා. ප්‍රධාන එක තමයි වාචික සංවරය. මේ වැඩසටහන් වලදී නිතරම උපදෙස් දෙන්නේ ඔවුනොවුන් කතා කරන්න එපා කියලා. කතාවට බහට යන්න එපා. භාවනා ගැන සාකච්ඡා කරන්න එපා කියලා උපදෙස් දෙන්නේ. එහෙම වුණාම ඒ භාවනා කරන අයට ලොකු බාධකයක් වෙනවා. සියක් වෙනවා නම් භාවනාව සිය ආකාරයක්. සෝවාන් මග දහසක් නයින් පතිමන්ඩිත කියලා ඔය දේශනාවේ තියෙන්නේ ඒකයි. එක එක කෙනාට එක එක හැටියට තමයි භාවනාව පිටාක්ති. එක්කෙනෙකුට ඇති වෙන දෙයක් අනෙක් එක්කෙනාට කිව්වහම එයත් ඒව ඇති කරගන්න වෑයම් කරනවා. එතනම භාවනාවට බාධකයක්. ඒ නිසායි භාවනා ගැනවත් මොනව ගැනවත් කතා කරන්න එපා කියලා කියන්නේ. ඉතින් අන්න ඒක මතකේ තබා ගන්නට ඕන.
කට සංවර කරගත්තේ නැතිනම් මේ භාවනා වැඩසටහනෙන් නියම ප්‍රයෝජනයක් ලබන්නට අපහසුයි. මේ වැඩසටහන් වලදී අපටත් ඉතින් නොයෙක් ගැටලු මතු වෙනවා. මේ වගේ පිරිසකට වෙන වෙනම පහසුකම් සලස්වන්න අපට තියා කාටවත් පුළුවන්කම. ඒ නිසා මේ ළඟ ළඟ මෙත්ත දාලා ඉන්න සලස්සලා තියෙනවා. වෙන කළ යුතු දෙයක් නැති නිසා වෙන වෙනම ඉන්න හදලා අපිට එහෙම විශාල ප්‍රමාණයකට කටයුතු කරන්න බැහැ. සුළු පිරිසකට නම් පුළුවන්. එහෙම කරන්න ගියාම අපේ මහන්සියෙන් නියම ප්‍රයෝජනයක් ලබා ගැනීමත් දුෂ්කරයි. හැම වැඩකම හැම දෙයකම කොතන හරියකින් අඩුපාඩුවක් හිටිනවා. එහෙම නැතුව කටයුතු කරන්න අපහසුයි. හැම දෙනාම හිතට අරගෙන හොඳට සංවර වෙලා තමන්ගේ භාවනා කටයුත්ත කළා නම් ඒකෙන් ප්‍රයෝජන ලැබෙනවා. ඉතින් අපේ බෞද්ධයෝ භාවනාවෙන් බොහෝම පිරිමත පත් වෙලා තමයි. වැඩිම ප්‍රමාණයක් භාවනාවෙන් පිරිහිලා ගිහිල්ලා. මොකද මේ කියා දෙන හැටියට කටයුතු කරන්නේ නැහැ. මොකද කියලා මට නම් මේක වැටහෙන්නේ. මං කීප වරක් එපාවට මේ එපා වෙලා භාවනාවට ප්‍රසන්න නවත්තලම දානවා කියන තීරණයට ආවා. ඉතින් බොහෝ දෙනෙක් නැවත නැවතත් ඉල්ලුවා නවත්තන්න එපා කියලා. ඒ නිසා නැවතත් ඉතින් ඔය භාවනාවට ප්‍රසන්න කරනවා. කොහොම වෙයිද මන්ද අපේ අය නම් කියන දේ අහන්නේ නැහැ, තේරුම් ගන්න නැහැ. නිදසුනක් වශයෙන් කියනවා නම් ඔය හෑන්ඩ්ෆෝන් එක භාවනාවට ප්‍රධාන බාධකයක්. ඉදරත් එක කතා කර කර භාවනා කරන්න බැහැ, ජීවුනු වෙන්නේ නැහැ. ඉතින් අපි ලියුම් වල දාලා යවනවා ගේන්න එපා කියලා. මේ ගමන පාට කරලා හයිලයිට් කරලා ලියලා ඒත් අන්න 25ක් විතර තියෙනවා. ඉතින් ඒවැම් පේන්නේ අපි කියන දේ ඒ අය පිළිගන්නේ නැහැ කියන එකයි. ඒ නීතියට වළංගු නැහැ කියන එකයි තේරෙන්නේ. ඔය අපේ බෞද්ධයන්ගේ තියෙන දේවල් තමයි. කතා කර කර ඉන්න පැගුවාම ඉතින් කොතෙන් ධාරි වෙලා කතා කර කර ඕවා මේ අයවත් හිතට ගන්න ඕන. කට සංවර කරගෙන
භාවනාව කරන්න. තමන් කරන වැඩක් හරියට කරන්න අපේ බෞද්ධයෝ ඉගෙනගෙන නැහැ. කොච්චර කිව්වත් ඒක තේරුම් ගන්න. තමන්ගේ සේරම කටයුතු ව්‍යාපාර රැකී රක්ෂා අරවාමේවා සේරම අතහැරලා මෙතෙන්ට ආවනම් ඒ තමන් ආපු කටයුත්ත අකුරට හරියටම කරන්න ඕනේ. එතකොට ඒකෙන් ප්‍රතිඵල ලැබෙන. ආවට බියාට උබින් පල්ලෙන් ඔය කරන්නම් වාල්. එහෙම කළාට භාවනාවකින් ප්‍රයෝජන ලබන්න අමාරුයි. අපේ බෞද්ධයෝ ගාක් දෙනෙක් ඉන්නවා භාවනා කරනවා අවුරුදු ගණන්. එදත් එකයි අදත් එකයි. ඒවෑම් පේනවා ඒක හරියට කරන්නේ නෑ කියලා. අපිට බෑ මේ ධර්මේ රවට්ටන්න. ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අන්තිමට බැලුවාම අපිම තමයි රැවටිලා. ඒ නිසා ඌව ගැන මේ අයවත් හිතට අරගෙන කටයුතු කරන්න ඕන. කායික සංවරය වාචික සංවරය හරියට උමනා කරනවා. ඉතින් මේ භාවනාව අමාරු දෙයක් නෙවෙයි, දුෂ්කර දෙයක් නෙවෙයි. ඒ වුණාට ඩිංගක් මහන්සි වෙන්නේ නැතුව නම් භාවනාවකින් ප්‍රයෝජනයක් ලබන්න බෑ. මේ හැම දෙනාටම වගේ වාඩි වෙලා කය එහෙම ඉඳලා කය හුරු වෙලා නැහැ. කය භාවනාවට සකස් වෙලා නැහැ. අනික් අතට හිතත් සකස් වෙලා නැහැ. ඒ නිසා භාවනාව පටන් ගත්තාම පොඩි පොඩි අපහසුකම් ඇති වෙනවා. ඒව නැතුවනම් භාවනාවක් කරන්න බැහැ. ඒ නිසා ඔය කියන තරමේ දුෂ්කර දෙයක් නෙමෙයි භාවනාව. දවස් කීපයක් කොහොම හරි කරගත්තනම් එතනින් පස්සේ හිත කය දෙක භාවනාවට සකස් වුණාම වැඩි අමාරුවක් නැතුව භාවනා කරන්න පුළුවන්. සමහර අය භාවනාවට එන්නේ නැහැ. මේ දින 10ක් කොහොමද භාවනා කරන්නේ? බඩගින්න ඉන්නේ කොහොමද? වාඩි වෙලා ඉන්නේ කොහොමද? කියලා හිතලා අමාරු එන්නේ නැහැ භාවනාවට.
ඔය කියන තරමේ අමාරු එකක් නෙමේ භාවනාව. අපේ වැඩසටහන් වලදී අපි ඩිංග භාවනා කරලා තමයි භාවනාව ඉදිරියට ගෙනියන්නේ. මේ පින්වතුන්ට කාලසටහනක් එහෙම යවල ඇති. එක පාරටම අපි කාලසටහනට වැඩ කරන්නේ නැහැ. ආධුනික පිරිසක් නිසා ටික ටික කරලා සමහර විට කාලසටහනට එනකොට දවස් 3-4ක් වෙන්නත් පුළුවන්. වැඩි අමාරු නැතුව ඩිංග භාවනා කරලා තමයි මේක ආරම්භ කරගන්න. ඒ නිසා භාවනාව ගැන බය වෙන්න හොඳ නැහැ. බය නැතුව භාවනාවට ඉදිරිපත් වෙන්න ඕන. ගංගේ නපුරු සතුන් ඉන්නවා කියලා බයේ ගඟට බැස්සේ නැතිනම් කවදාවත් එයාට පිරිසිදු වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ තමයි භාවනාවට බය වෙලා ඒවට ඉදිරිපත් වුණේ නැතිනම් කවදාවත් ඉතින් මේ සංසාර දුකෙන් මිදෙන්න ලැබෙන්නේ නැහැ. මේ පළවෙනි කාරණේ තමයි කායික වාචික සංවරය. ඒ වගේම වීර්යයක් වුමනා කරන නපසුබට උත්සාහය ඇති කර ගන්න ඕන. මේ භාවනාවක් වැඩි දියුණු කර ගන්න නම් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා අප්පටිපජ්ජමාන ධම්මදේශනාය කියලා. ධර්ම දේශනා කළාම ඒ හැටියට පිළිපදින්නේ නැතිනම් ඒ අයට මේ රාගාදී කෙලසුන්ගෙන් මිදෙන්න ලැබෙන්නේ නැහැ කියලා. බුදුහාමුදුරුවන්ගේ දේශනාව මුදුනෙන් පිළි අරගෙන පිළිපදින්න ඕන. එහෙම නැති වුණොත් ඒ ධර්මයෙන් ඵල ප්‍රයෝජනයක් අපට ගන්න බැරි වෙනවා. ඔය තමයි අපේ මේ බෞද්ධයන්ගේ හොඟක් දෙනෙකුගේ භාවනා වශයෙන් පිරිහීමටපත් වෙන භාවනාවේ අභිවෘද්ධියක් ප්‍රගතියක් නොලබන හේතු. තමන් කරන කටයුතු එයා හරියට කැප වෙලා කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ වැඩලා ආවාද කළාම ධර්ම දේශනා කළාම උන්වහන්සේට පේනවා නම් මම කරන ධර්ම දේශනාව මේ අය මේ තනත්තා හෝ පිළිගන්න පිළිපදින්නේ නැහැ කියලා එතෙන්ට වඩින්නේ නැහැ. එහෙම වඩින්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. තථාගතයන් වහන්සේලා නිෂ්ඵල වැඩවලට යන්නේ නැහැ. නිෂ්ඵල දේශනා කරන්න දේශනාවෙන් ප්‍රයෝජන ගන්නවා නම් තමයි හොයාගෙන හරි විහිල්ලා දේශනාව.
ජේතවනාරාමෙත් අඳ ඇහෙන සෙව්වේ හිටිය චුන්ද සූකර මගෙනුත් සමහරු අහනවා ඇයි බුදුරජාණන් වහන්සේ ඔහු කෙරෙහි කරුණාවක් නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කාටත් එකයි. උන්වහන්සේ එකම දවසක්වත් හැටියේ නැහැ. වැඩලා හිටන් චුන්දය ඔය ජරා වැඩි කරන්න පවක නවත්ත දාන්න කිව්වට මේ තැනක්ක පිළිගන්නේ නවත්තන්නේ නැහැ පිළිගන්නේ. ඉතින් ඒ වගේ මේ නිෂ්ඵල කතා වලට නිෂ්ඵල වැඩ වලට තථාගතයන් වහන්සේලා වඩින්නේ නැහැ. ඒ නිසා කවදාවත් මේ තේන හරියටට වැඩියේ නැහැ. අප්පටි පජ්ජමානේ ධම්ම දේශනායි කියලා වදාරලා තියෙනවා. ධර්ම දේශනා කළාම පිළිපදින්නේ නැතිනම් ඒ තැන් වලට වඩින්නෙත් නැහැ. ඒ ආයත සසර දුකින් මිදීමකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් අපි හරියටම අකුරටම පිළිපදින්න ඕන. දිනමසෙන් දවස් 10ක් වුණත් අපේ විශාල බලාපොරොත්තුවක් තියෙනවා මේකෙන්. අනෙක් අය අවුරුදු ගානකින් කරන වැඩ ටිකක් දින 10ෙන් කරන්න. මේ භාවනා කරන අය හරියට හිටියොත් ඒක කළ හැකි. එහෙම නැති වුණොත් තමන්ට ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් මේ නීති රීති මාලාවක් අපි මේ අයට යවලා තියෙනවා. මේ දින 10 අනිවාර්යයෙන්ම ඉන්න. 9ක් හිටියත් හරියන්නේ. දින 10ම අනිවාර්ය. මම අපේ බෞද්ධයන් පිරිහෙන තැන් තමයි. මම දැක්කා උදේ 8 ඉඳලා 5 වෙනකම් භාවනාව. ධ්‍යානං 8 ඉඳලා 5 වෙනකම් ඒ වැඩේ කරන්න එපායි. එක දෙක වෙනකොට ඉතින් එක්කෙනා දෙන්න ඔය යන්න පටංග මම ඇහැට දැක්ක කාරණයක්. මම ටික ටික යන්න මොකද්ද මේක තේරුම. මේ තමන් ගියා නම් ඒ වැඩේ හරියට කරන්න ඕන. අපේ වැඩසටහන් වලදී අනිවාර්යයෙන්ම දින 10 ඉන්නට ඕන. ලෙඩක් දුකක් මරණයක් වගේ එකක් වුණත් කරන්න දෙයක් නැහැ. ඒ අරෙන්න අනිවාර්යයෙන්ම දින 10 ගත කරන්න ඕනේ. අතර දිහෙම යන්න බෑ. මේ අතර කාලේ පොත්පත් බැලීම, පත්‍ර සංග්‍රහ බැලීම, පුංචි ගුවන් විදුලි යන්ත්‍ර පාවිච්චි කිරීම, ඔය හෑන්ඩ් ෆෝන් කියන ඒවා පාවිච්චි කිරීම, ඒවා ඔක්කොම තහනම්. මේ අයට තේරෙන්නේ නැහැ. අපේ බෞද්ධයෝ හුඟක් දෙනකොට තේරෙන්නේ නැහැ මේවා තියෙන ආදී. ඉතින් අපි මේ වෑයම් කරන්නේ හිතට ඇතුළු වෙලා තියෙන රාගාදී කෙලෙස් අයින් කරගන්න. එහෙම වෑයම් කරන ගමන් තව තව මේ වටා පිටා තියෙන දේව මේ හිතට දාගත්තාම කොහොමද ඉතින් ඒක කරන්නේ? ඒ නිසා
අපිට මුලින්ම වුමනා කරන මා බාහිර ලෝකයෙන් හිත මුදා ගන්නවා. භාවනාවට ඒක අවශ්‍යයි. හදවතේ භාවනාවට හොඳයි භාවනා කරන ටිකක් කර තේරුම් යන්න. නමුත් දවසේ භාවනාවකින් භාවනා ප්‍රගතියක් ලබන්න නම් අමාරුයි. උදේ ගිහින් හවස නැවතත් තමන්ගේ ගෙදරට පැමණුණාම අර මහ කරදරකාරී අවිවේකී සංකීර්ණ තැනට තමයි ආයේ එන්නේ. අද කරපු භාවනාවක් තිරේලා යන භාවනාවට අවශ්‍ය කරන තව ප්‍රධාන කාරණයක් තමයි දකී රක්ෂා වලින් වගකීම් වලින් ගෙවල් දොරවල් වලින් ව්‍යාපාර වලින් සේරගෙම්ම මිදිලා හිත හොඳට නිදහසේ සැහැල්ලුවෙන් පවත්වාගෙන එහෙම නැතුව කාටවත් මේ භාවනාවක් දියුණු කරගන්න බෑ. හරියට වැලි දම දමා හාල් කරන්නවා. බාහිර ලෝකයෙන් අපි හිත මුදා ගන්න ඕන. ගෙවල් දොරවල් වලින් රැකී රස්සානම් මනන්දේරගෙම්ම හිත මුදා ගන්න. ඉතින් දවස් කීපයක් භාවනා කරනකොට ඒ බාහිර ලෝකයෙන් අපට පුළුවන් වෙනවා හිත මුදා ගන්න. එතකොට තමයි භාවනාව හොඳට සකස් වෙන්නේ. සමාධි විදර්ශනා හොඳට කරන්න පුළුවන් වෙනවා. අන්නේකට බාධා නිසා තමයි කතා කරන්න එපා, පොත්පත් බලන්න එපා, පත්‍ර සංග්‍රහ බලන්න එපා, අමත්තන් හමුවෙන්න එපා, පුංචි ගුවන් විදුලි යන්ත්‍ර හෑන්ඩ් ෆෝන් කියන මහා දිස මහා වාස සහිතයක ඕවා පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ අර බාහිර ලෝකයට හිත ඇදී යන හින්දා. එතකොට භාවනාවක් කරන්න බෑ. භාවනාව ප්‍රගතිය ඔස්සේ යන්නේ නෑ. ඒ නිසා ඒ ඔක්කොගෙම්ම මිදෙන්නට ඕන. භාවනා වෙලාවට සීනුව නාද කරනවා අනිවාර්යයෙන්. මේ හැම භාවනා වාරයකදීම මේ භාවනා ශාලාවේ ඉන්න ඕන. ඒ වෙලාවට මොනවත් බාහිර වැඩවලට යන්නේ නැහැ. හැම වාරයකම ඉන්න ඕන. සමන්ත රෝගයක් වැනි එහෙම දෙයක් නැතිනම් ලඩජු කන්නම් කරන්න දෙයක් නැහැ. එහෙම නැතිනම් අනිවාර්යයෙන්ම හැම වරකම භාවනාවේ ඉන්න ඕන භාවනා ශාලාව. බුදුරජාණන් වහන්සේ විනය පිටකයක් දේශනා කළේ භික්ෂූන් වහන්සේලාට කරදර කරන්න, හිරිහර කරන්න දෙපේ. ශාසනයේ චිරාත් කාලයක් පැවැත්ම පිණිසයි. අදත්තේ විනය නිසා තමයි අන්තමකටවත් මේ ආරක්ෂ වෙලා තියෙන්නේ ශාසනය. අපිත් මේ නීති රීති පනවා ගන්නේ
භාවනා කරන වෙන අයගේ නිදහසට උල්හෙලන්න ඒ අයට කරදර හිරිහර කරන්න ලැබේ. තමන් කරන කටයුත්තෙන් නියම ප්‍රයෝජනය ලබා ගැනීමට මඟ පෙන්නන්න. ඉතින් ඒක පිළිගන්නේ නැතිනම් පිළිඅරගෙන කටයුතු කරන්නේ නැතිනම් ඊට වැඩි තවත් අඥාන කෙනෙක් ඉන්නවද? ඒ නිසා ඒ කියා දෙන කරුණු අකුරටම පිළිපදින්නට ඕන. ඉතින් අපි කිව්වට මට මම අද රටේකින් කවුරුත් පිළිගත්ත භික්ෂුවක් බවට පත්තුනේ ඔය තමන් කරන කටයුත්ත හරියට කරන්න පුරුදු වෙච්ච නිසා අදත් ඒක කරන. නවසිය 67 මට ගුරු හාමුදුරුවන් වහන්සේ භාවනා කියා දීලා 11ට නිදා ගන්න 3ට අවදි වෙන්න කියලා නියම කළා. භාවනා කරන්න කිව්වා. මම ඉතින් පළවෙනි දවසේ ඉඳලාම අකුරටම පිළිපැත්තා. කියාපු හැටියටම පිළිපැත්තා. සමන් භාවනා කරන විශාල පිරිසක් සිටියා. ඒ අය මග මම දවස් 10ක් 12ක් යනකොට ඒ දෙන භාවනා පුහුණුව එදා ලබා ගත්තා. ඒ තමන් කරන කටයුත්ත කැප වෙලා අකුරටම පිළිපදෙමින් කටයුතු කරන්න ඕන. ඉතින් අපේ බෞද්ධයන්ගෙන් ගද්දෙනුකෙකින් ගිලිහිලා ගිහිල්ලා තියෙන එකක් තමයි ඕකනේකින් පිරිහීම. දැන් පොල් දාට වුණත් ඉතින් පන්සල්ලට ගියාම අඩු ගානේ 5-6 වෙනකන්වත් ඒත් ඉන්නේ නැහැ. 2-3 වෙනකොටත් ඉතින් එක්කෙනා දෙන්න යන්න පටන් ගන්න. මේ බෞද්ධයන්ග තියෙන අඩුපාඩු කොච්චර පෙන්නලා දුන්නත් කියා දුන්නත් ඒ අය අර විදිහම තමයි. තමන් කරන කටයුත්ත හරියට කරන්න ඕන. ඉතින් මේ වගේ ආයතනයක් අරෝධි පහක්කයක් කාලයක් තුළදී ගොඩනගාන්න ගන්න පුළුවන් වුණත් අපි කරන කටයුත්ත කැපබෙලා හරියට අකුරටම කරනවා. මේ භාවනාවට සටහනක් එයිමයි. අපෙන් කෙරෙන්න තියෙන වැඩ ටික අකුරටම අපි කරනවා. ඉතින් භාවනා කරන අය වරද්දගත්තට ඉතින් අපිට කරන්න දෙයක් නෑ. දිය යුතු උපදෙස් අවවාද අනුශාසනා භාවනා කියාදීම් සේර මේ විදිහට කරනවා. ශ්‍රාවකයා එක පිළිගන්න නැතුව කටයුතු කළාට ඉතින් අපට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ දින 10 තුල ඔය විදියට කට පියාගෙන හිතත් පියාගෙන හිතට අදිස්ථාන කරගන්නවා මම ගමරට අනම්මනම් ගැන හිතන්නෙම නෑ කියලා. කටත් පියාගෙන භාවනා කළොත් දවස් 3-4 යනකොට භාවනාවේ ප්‍රගතියක් මම කියන්න ඕනේ නෑ. තමන්ටම තේරුම් ගන්න පුළුවන්.
මේ විශාල පිරිසක් ළඟ ළඟ මෙත්ත දාලා ඉන්න සලස්සලා තියෙන වෙන කරගන්න දෙයක් නැති කමක්. මේක ඉස්සෙල්ලා මම හිටියේ වෙන තැනක ඔය දික්කේන කියලා අවුරුදු 26ක් පමණ භාවනා කියා දීලා කුටි වලට යවුවා. අවුරුදු 19ක් විතර භාවනා එතන කියා දුන්නා. මට බැරි වුණා එක 4-500ක්වත් කොටවත් භාවනාව ප්‍රගුණ කරව ගන්න. ඉතින් ඒක අසාර්ථක බව තේරුම් අරගෙන තමයි කතර දාලා මේ සාමූහිකව භාවනා කරන 991 ආරම්භ කළේ. ඉස්සරහෙන් තියාගෙන භාවනා කරන භාවනා කියා දීලා කුටියට ඇරියාම තාම බුද්ධිමත්ම කෙනෙක් නම් කරයි. අනෙක් කය කරන්නේ නැහැ, එක්ක නිදා ගන්නවා බලකිල්ලක්. ඉස්සරහෙන් තියාගෙන භාවනා කරනවා මේ අය කරන්නේ මොකද්ද? භාවනා කරනවද? බල බලා භාවනා කරන්න පටන් ගත්තා. ඒක අරිටි වැඩිය සාර්ථක බව පෙනුන නිසා මේ දක්වා ඒ සාමූහිකව භාවනා කිරීම කරගෙන යනවා. ඉදිරියටත් එහෙම කරනවා. කොමාරියේ වෙලාව භාවනා කරන්න ඕන. ආබාධයක් තියෙනවා නම්, මොනහරි අමාරුකම් තියෙනවා නම් ඒව දැනුම් දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා, අපේ කාර්ය මණ්ඩලයේ ඉන්නවා. කාට හරි දැනුම් දෙන්න පුළුවන්, තමන්ට මොනහරි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ඒකට පිළියම් කරන්න පුළුවන්. සමහරුන්ට මනමන හේතුන් නිසා හෝ නින්ද යන්නේ නැහැ. එහෙම අය හිතින්න පුළුවන්. එළු වෙන කම්ම වගේ නින්ද යන්න. එතකොට ඉතින් භාවනාවට ඒක බාධකයක්. එහෙමනම් කාර්යාලයට හෝ දැනුම් දෙන්න ඕන. වෙන යම් කිසි ආබාධයක් තියෙනවා නම් ඒකත් ආරම්භෙදිම දැනුම් දෙන්න ඕන. ඉවසගෙන ඉඳලා අන්තිමට කට ළඟට ගිහිල්ලා කිව්වහම අපටත් කරගන්න දෙයක් නෑ. ඒවත් මතක තියාගන්නට ඕන. ඒ වගේම අපි මේ දානය දෙන්නේ තමතු පිළිවෙලකට, පිණ්ඩපාත දානයක් වශයෙන්. අපිට මේ භාවනා වැඩසටහනකදී කාලය තමයි හරියට වටින්නේ. ඒ කාලේ මමත් යම් යම් තැන්වල ওই වැඩසටහන් වලට ගියා. උදේ දාන දීලා අයරනකොට අඩු වශයෙන් මේ අටහමාරවත් පව් වෙනවා. ඒ අය වාඩි කරවලා දාන බෙතල අර විදිය කරනකොට ඉතින් දවසේ හොඳම කාල සීමාව සෑහෙන ප්‍රමාණයක් කපට යනවා. ඉතින් අපේ ඒකට වෙන පිළිවෙලක් හදාගත්තා. ඉක්මනින් මේ කටයුත්ත කරන්න. දැන් මේ පිරිසට දාන දෙනවා විනාඩි 15කින් විතර. විනාඩි 15ක් යනකොට දාන දීලා ඉවරයි.
වාඩි කරවලා දාන බෙදන්න වුණොත් සමහර විට සමහර දේවල් සමහරුන්ට හම්බ වෙන්නේ නැහැ. ඉන්න තැනත් අපිට සිද්ධ වෙනවා. මේ වගේ පිරිසකට දාන වාඩි කරවලා බෙදන්න කොච්චර සෙනඟක් ඕනද? ඒවා කරන්න බෑ. කාලේ මරණ වැඩ තමයි. ඒ නිසා අපි මේ පින්දපාත දානයක් ලෑස්ති කරලා තියෙනවා. කවදක් කරන්නේ එහෙමයි. අඩි 10ක් කරේ පින්දපාත ගිහිල්ලා පොලිමේ ගිහිල්ලා තමන්ගේ වමනා ප්‍රමාණයට දාන ලබා ගන්න. එතකොට හැම දෙයක්ම හැම කෙනෙකුටම ලැබෙනවා. දානෙටක ලබාගෙන තමන් කැමති දැනකට ගිහිල්ලා දාන ගන්නවා. විනාඩි 15යි අපිට යන්නේ එකට. මේ විදියට එතකොට ඉතිරි කාලය විවේක ගන්න පුළුවන්, භාවනාවක් කර ගන්න පුළුවන්. ඒවට කාලය ඉතිරි වෙනවා. දාන දෙන්නේ එහෙම තමයි. හැම කටයුත්තක්ම අපට මේ කාලේ ඉතුරු කරගෙන කරන්න පුළුවන් හැටියට තමයි මේ සකස් කරගෙන තියෙන්නේ. ඇතැම් තැම්වල මේ අපි කරන වැඩ දාන දීම ආදිය කොපි කරගෙන ඒ අයත් කරනවා. කාලේ ඉතුරු කර ගන්න. ඒ විදියට තමයි දාන ටික දීමේ කටයුතු සිද්ධ කරන්නේ. කිමේ දවස් 10 ඔය විදියට ඇසිරෙන්නට ඕන. රාත්‍රී 8 වෙනකොට අපි වැඩසටහන අවසන් කරනවා. අතරට විතර අවදි වෙන්න තෝරන. පැය 8ක් විතර තියෙනවා. ලකල ඇස්තු වෙන්න පැයක් කරියන් තවත් පැය 8ක් විතර තියෙනවා. හොඳටම ප්‍රමාණවත් නිදා ගන්න වෙලාව ශරීර සෞඛ්‍යයට හොඳටම ප්‍රමාණවත්. බුදුරජාණන් වහන්සේ දවසින් 6 පංගුවක් ජාගරියාණ යෝගේ කියලා දේශනා කළා කියන්නේ බුදුන් වහන්සේ බලාමදාර. ඒ භාවනා යෝගීන්ට පය 4ක් සැතපුනහම ශරීර සෞඛ්‍යයට ප්‍රමාණවත් වෙනවා. රාත්‍රියට නින්දට යනකොටත් දොට්ට පිටට ගිහිල්ලා නකල ඇස්ති වෙලා අතරදී අවදි වෙන්න අවශ්‍ය නොවන හැටියට තමයි රැතපෙන්නේ. එතකොට පැය 5-6ක් නින්ද ගියාම ප්‍රමාණවත් වෙනවා. නින්ද කියනනම් ඒකත් භාවනාවට බාධකයක්. ඉතින් අපට පුංචි කාර්ය මණ්ඩලයක් ඉන්නේ 4 දෙනෙක්. ගානුසාලා වැඩ කරන්නත් ඕන, මෙහෙ බලන්නත් ඕන. ඉතින් ඒ අයට මේ ඔක්කොම කරන්න බැහැ. තමන් ඉන්න රැගුම් මල් අවටාදිය සුද්ධ පවිත්‍ර කර ගැනීම.
මේ භාවනා ශාලාව දානි වුණාට පස්සේ අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කර ගැනීම මේ භාවනා කරන අයටම තමයි මේ වගකීම පැවරෙන්නේ. ඒකට වෙනත් අයව දා ගන්න අපට හැකියාවක්. වටා පිටා සුද්ධ පවිත්‍ර කර ගන්න ඕනේ අතු ගාලා. අපේ අයගේ පුරුදු නම් සමහර ඒවා අතාරින්නම නැහැ. එක තැනක තියෙන කසල ටිකක් ඉදලෙන් තල්ලු කරනවා වෙනත් තැනකට. ඕක සුද්ධ කිරීමක්. එතන කාල ගොඩක් හදනවා. අපි ඒක කරන්නේ නැහැ. අතුපතු ගාලා සුද්ධ කරලා එකතු කරලා මල පිටකට දාලා පුලුස්සා දමන තැනක් තියෙනවා එතෙන්ට දානවා. පුලුස්සා දමන. එතකොට සුද්ධ වෙනවා. ඉදලින් එහාට තල්ලු කරන එක නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඔය අපේ බෞද්ධ අංග ගෙවල් වල අපි ගියාම දැකලා තියෙනවා. ඉදලින් තල්ලු කරලා කහල ගොඩවල් සමහර විට ගෙවල් ගන්න. ඒක සුද්ධ කිරීමක් නෙවෙයි. එක තැනක තියෙන කහල ගොඩ තව තැනකට තල්ලු කිරීම. එහෙම කළා කියන්නේ. කොතු කොල්ල හිතන් තැනකට දාලා පුළුස්සා දවන්න. එතකොට ඒවා සුද්ධ පවිත්‍ර වෙනවා. මේ දවස් 10 තුල මේ ආයේ නංගන් අපි දන්නේ නැහැ. නංගන් අපිට අවශ්‍යත් නැහැ. අංකයක් දීලා තියෙනවා. ඒ අංකයෙන් තමයි මේ දවස් 10 මේ අයව හඳුනාගන්නේ පරිපාලන කටයුතු කරන්නේ එකෙන් තමයි. අංකයෙන් තමයි අහවලා කියලා හඳුනාගන්නේ. උපාසිකාවන්ගේ ලඟුම්මල පිටිපස්සේ අර පායන දවස්වල නාන්න දෙන්න හැටියක් නැතුව සවර හතරක් සවි කළා. ඉතින් කවුරු කළාද අපි දන්නේ මේ භාවනාවට එන අය තමයි එකින්. වැල් බැඳලා හිටන් බර කෙටි දාලා ඔක්කොම කඩලා දැම්මා. නැවතත් ආයෙක මහත්තයෙකුට කියලා නැවත හදලා තියෙන්නේ. ඒ රෙදි ගැම්මත් වැල් බැන්දොත් මේ හයි ඇති වන කඩාගෙන හැලෙනවා. ඒසා ඒවෑ වැල් බඳින්න රෙදි දාන්න යන්න එපා. ඒ සවරවල මේ පැත්තටවත් යන්න එපා. රෙදි වනන්න ඕන තරම් වැල් බැඳලක් තියෙනවා. අදත් වැල් බැන්දා. ඕන තරම් ඉඩකට තියෙනවා. අපිට වතුර තියෙනවා ඕන තරම්. නමුත් ඒ වතුර අපි ගොඩ ගන්න වියදමක් දරන්න ඕන. මේ භාවනා කරන අය කරන්නේ නැහැ සමහර විට දන්නේ නැතිව ඇති. අපට දවසකට වතුර ගලුම් 5000ක් විතර යනවා මේ වැඩසටහන. කවුරුත් එක්ක පිරිමහනවා නම් ඉතින් ඔක ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්. කරාමිට පය තියලා පය හොදන්න ගියාම මොන හොදන්න ගියාම වතුර ටික නාස්ති වෙනවා. භාජන තියෙනවා, බාල්දි තියෙනවා, බකට් තියෙනවා. මේකට අරගෙන ඒ තමන්ගේ කටයුත්ත කළාම වතුර ටික ප්‍රබේ සංගුණ. වතුර අපතේ වතුර තියෙන්නේ ප්‍රයෝජනය ගන්න. තමන්ගේ අවශ්‍යතාවයට ගන්න තමයි වතුර තියෙන්නේ.
නමුත් ඒවා අපත්‍යාන හැටියට කටයුතු කරන්න එපා. හැම දෙනාගේම ටික ටික අපත ගියොත් විශාල ප්‍රමාණයක් වතුර අපත යනවා. ඒක ප්‍රවේශම් කර ගන්නට ඕනේ. තවයිතිං හරියට තියෙනවා කියන්න දේවල් දැන් පැයකටත් කිට්ටු වුණා. තව දික් කරන්නේ නැහැ. දවසෙන් දවස දවසෙන් දවස අවශ්‍ය කරන කරුණු හතුරුම් පැවතුම් ඇති කර ගන්න කොහොමද, භාවනා කරන්න කොහොමද කියලා කියලා දෙනවා. හරියට හරියට මේ කටයුත්ත කළොත් තමන්ගේ මානසික මට්ටම තියුණු කරගන්න පුළුවන් වෙනවා. තමන්ට තනියම භාවනා කරන්න බලපොරොත්තුක් ඇති කරගන්න පුළුවන් වෙනවා. භාවනාවේ ප්‍රගතියක් ලබන්න පුළුවන් වෙනවා. හැබැයි හරියට කරන්න. ඕක තමයි අපේ බෞද්ධයන්ගේ තියෙන ලොකුම දුර්වලකම. මොකක්ද ඒක? තමන් කරන කටයුත්ත කැප වෙලාවක හරියට කරන්නේ නැහැ. ඒ නිසා මේ අපේ රටේ භාවනා කරනවා කිව්වට හුඟා දුරට භාවනාවෙන් අපේ බෞද්ධයෝ පරිහානියට ගිහින්. ඔහේ කියවා කියවා ඉන්නවා. කියවනවා කියන එක භාවනාවක් නෙවෙයි. භාවනාව කියන්නේ ප්‍රායෝගිකව භාවනාරමණු අල්ලාගෙන මෙනෙහි කරමින් කරන බඩ. භාවනාව කියවන එකක් නෙමෙයි. ඉතින් ඔය භාවනාව කියවන එකක් බවට පත් වෙලාද? එතකොටත් භාවනාවෙන් කොහොමද ප්‍රගතියක් ලබන්නේ? කියෙව්වට හරියන්නේ. ප්‍රායෝගික වශයෙන් සිතින් අල්ලගෙන මෙනෙහි කරන්න. මේට වැඩිය කාලෙ ගන්න නැහැ. තව බොහෝ කරුණු තියෙනවා කියන්න. මට නම් කියන්න තියෙන එකම කාරණය තමයි තමන් ආපු වැඩි හරියට අකුරට කැප වෙලා කරන්නේ. එහෙම කළොත් මේකෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්. ලිහිල් කොට ගන්න එපා. අන්තට හිතට තදින් අරගෙන පොඩි පොඩි අමාරුකම් එනවා. ඒක නැතුව කොහොමද මේ ශරීරය නෙළුම් මලක් මානෙල් මලක් වගේ තියාගෙන නම් මේ ශාසනේ ගුණ වඩන්න බෑ. ඩිංගක් මහන්සි වෙන්නවා. අධික අමාරුවක් නෑ අපේ වැඩසටහන් වලදී. බොහොම ලේසියෙන් කරන්න පොඩි දරුවන්ට. ඒ නිසා එහෙම අමාරු වෙන්නේ නැහැ. නමුත් සිත කය දෙක භාවනාව ඩිංගක් හුරු වෙනකන් පොඩි පොඩි අමාරුකම් වෙනවා. දැන් අලුතෙන් පාවහන් යුවලක් දැම්මත් ඒකේ වෙනස දැනෙනවානේ පුරුදු වෙනකන්. ඒ වගේ හිත කාජක ඩිංගක් හුරු වෙනකන් පොඩි පොඩි අමාරුකම් වෙනවා. ඉතින් රාත්‍රියටත් ආහාර නැහැ. ඒක යන්තම් පිරිමහ ගන්න. ඉතින් අපි හොඳ නරක කෙසේ වෙතත් දැන් ටික කාලක ඉඳලා මේ බේත් බොනාරවාම යුඟක් ඉන්න නිසා කැඳ ටිකක් දෙන්න ලකලයක් ටිකද ගෙන තියෙනවා. හැමදාම රෑට ඒකෙන් ඉතින්